ව්‍යාධි ජනකයා, ධාරකයා, වාහකයා. මම කතා කරන වචන තුන. එහෙනම් ව්‍යාධි ජනකයා කියලා කියන්නේ රෝගය හදන සුත්‍ර ජීවියා. ඊළඟට මේ ව්‍යාධි ජනකයා මේ සුත්‍ර ජීවියාව දරාගෙන ඉන්නේ මන්නේ මට නමක් දානවා මොකක්ද ඔයා ධාරකයා කියන. මම යන තවත් වැදගත් මාතෘකාවකට මට වචන තුනක් කතා කරන්න තියෙනවා. එකක් තමයි ව්‍යාධි ජනකයා අනිත් එක තමයි ධාරකයා ව්‍යාධි ජනකයා ධාරකයා වාහකයා මොන මම කතා කරන වචන තුන මේ වචන තුන හොඳින් ඉගෙන ගන්න ඕන හොඳයි මම මේක උදාහරණයක් එක්ක ඔයාට කියලා දෙන්නම් පුතේ මේ වචන තුන සම්බන්ධව ඔයා හිතන්න මොකද්ද ඩෙන්ගු ගැන හිතන්න ඩෙන්ගු ගැන හිතමු අපි ප්‍රයි එතකොට ඔයා හිතන්න මං ඩෙන්ගු රෝගියෙක් කියලා මන් ඩෙන්ගු රෝගියෙක්. එතකොට මගේ ශරීරය තුල ඩෙන්ගු වෛරසය තියෙනවා. ඒ ඩෙන්ගු වෛරසයට කියන්නේ පුතේ ව්‍යාධි ජනකයා කියලා. එහෙනම් ව්‍යාධි ජනකයා කියලා කියන්නේ රෝගය හදන සුත්‍ර ජීවියාට. දැන් මට ඩෙන්ගු නම් අන්න මගේ ඇඟේ ඇස්සේ ඉන්නවා ඩෙන්ගු වෛරස් එක. අන්න එයාට කියනවා අපි ඔයා ව්‍යාධි ජනකයා කියලා. අන්න අපි කියනවා එයාට ව්‍යාධි ජනකයා කියලා. ඊළඟට මේ ව්‍යාධි ජනකයා මේ සුත්‍ර ජීවියාව දරාගෙන ඉන්නේ මන්නේ මට නමක් දානවා මොකක්ද ඔයා ධාරකයා කිය. දරාගෙන ඉන්න කෙනා කාවද ව්‍යාධි ජනකයා. එහෙනම් නැත්තම් අර අදාළ ලෙඩේට අදාළ සුත්‍ර ජීවියාව දරාගෙන ඉන්න කෙනා පුතේ අපි කියනවා ධාරකයා කිය. ධාරකයා කියලා කියනවා. හරි. දැන් ඔයා හිතන්න ඔන්න මං ඩෙන්ගු රෝගියෙක් දරාගෙන ඉන්න කෙනෙක් රෝගියෙක් ඔයා හිතන්න ඔයා ඉන්නව මගේ ඉස්සරහා කියලා හිතන්න. ඔයා ඉන්නව දැන් මගේ ඉස්සරහා ඉන්නව කියලා හිතන්න. හරි. ඔයා ඉන්නව මගේ ඉස්සරහා ඉන්නව හරි. මගේ ඉස්සරහා හරි කොහේ හරි මට ටිකක් ඈත හරි ඉන්නව. හරි. එදකට ඔන්න ලේ බොණ්ඩ එනවා අහිංසක ඊඩිස් මදුරුවෙක්. ඊඩිස් වර්ගයේ මදුරුවෙක් එනවා. මගේ ගාව කැරකෙනවා. කැරකිලා ඉතින් ඌ හරි අහිංසකයි. ඌ ඇවිල්ලා ඉතින් මොකද කරන්නේ? මගෙන් ලේ උරා බොනවා. ඌට අවශ්‍ය වෙන්නේ ලේ. මගේ අන්න ඊඩිස් මදුරුව ඇවිල්ලා මගෙන් ලේ උරා බොනෝ. ලේ උරා බොනකොට අර ව්‍යාධි ජනක සුත්‍ර ජීවියා. එහෙම නැත්නම් ඩෙන්ගු වෛරසය අන්න මදුරුවාගේ ශරීරය තුලට දේහය තුලට යනවා. ලේත් එක්ක යනවා. ලේත් එක්ක යනවා. හරි. දැන් මේ මදුරුවා කැරකිලා මගෙන් විතරක් ලේ බීලා මදිනේ. ඔයාගෙන් ලේ බොන්න ඔයා ගාවට එනවා. ඔයා ඉතින් නිරෝගී කෙනෙක්. හරි. ඔයා ගාවට එනවා. ඉතින් ඔයාගෙන් ඇවිල්ලා ලේ උරා බොනෝ. ලේ උරා බොනකොට මොකද්ද වෙන වැඩේ? අන්න අර මගේ ලේවල තිබ්බ වෛරසය ඔයාගේ ලේවලට යනවා. ඔයාගේ ලේවලට යනවා. අන්න රෝගය ඔයාට හැදෙනවා. ඔයාට හැදෙනවා. දැන් මගේ මංගාව තිබ්බ ලෙඩේ ඔයා ගාවට ගෙනිච්චේ ඊඩිස් මදුරුවා. එහෙනම් පුතේ එහිදී මදුරුවාට අපි කියනවා ඔයා වාහකයෙක් නේ. ඔයා රෝගය බෝ කරන්නෙක් නේ. හරි. ඒ කියන්නේ තනකින් තනකට ව්‍යාධි ජනකයාව ගෙනියන්නේ ට්‍රැවල් කරන්නේ කවුද? වාහකයා. වාහකයා. හරිනේ? රයිට්. එහෙනම් ඔන්න පුතේ වචන තුන. වාහකයයි, ධාරකයයි, ව්‍යාධි ජනකයයි. හරියට මේ තුන් දෙනාව තේරුම් ගන්න ඕන ඔයා. හොඳයි.